ආයිබෝන්යාලුනේ අද තාදරෙන් පිළිගන්නවා සෙලොන් ලයිෆ් YouTube channel එකට. මීට කලින් මම මැණික් ව්‍යාපාරයේ නියැලෙන්නේ කොහොමද? නිවර්දි ආකාරයෙන් ඒ වගේම පතල් කර්මාන්තයේ නීත්‍යානුකූලව නිවර්දිව වංචාකාරයන්ට හසු නොවි නියැලෙන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් ගෙනාව. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ග්‍රහ අපල සඳහා උපන් දිනයට සහ ග්‍රහයන්ට අදාළව නිවැරදිව කොහොමද මැණිකක් පළඳින්නේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් විසින් බොහෝ විට භාවිත කිරීමට කියනු ලබන මැණික් විශේෂයන් අතරට ප්‍රසිද්ධියක් දරන්නේ ගෝමේද සහ කාකනිල් කියන මැණික් විශේෂයන්. එමෙන්ම නවක් ග්‍රහයන් උදෙසා භාවිත කරනු ලබන නවරත්න මැණික් පිළිබඳවත් බහුල වශයෙන් ජ්‍යොතිෂඥයන් විසින් කතා කරනු ලබනවා. මම අද කියන්නම් ඔයාලට ඒ ඒ ග්‍රහයන්ට අදාළ මැණික් විශේෂයන් මොනවද කියලා. රවි ග්‍රහයට පත්මරාග, සඳු ග්‍රහයට මුතු, කුජ ග්‍රහයට රතු කැට, බුධ ග්‍රහයට මරකත, එහෙම නැත්නම් පච්ච, ගුරු ග්‍රහයට පුෂ්පරාග, සිකුරු ග්‍රහයට දියමන්ති හෝ සුදු නිල, එවැගේම සෙනසුරු ග්‍රහයට නිල්මැණික්, රාහු ග්‍රහයට ගෝමේද, එවැගේම කේතු ග්‍රහයට කනක වෛරෝටි කියන මැණික් විශේෂයන් පළඳිනු ලබනවා. ඒ වගේම මේ මැණික් විශේෂයන් තමයි යාළුවනේ ග්‍රහයන්ට අදාළව නිවැරදිව පළඳින මැණික් විශේෂයන් කියලා තමයි ජ්‍යොතිෂඥයන් ප්‍රකාශ කරන්නේ. මීට අමතරව උපන් මාසයට අනුවත් මැණික් විශේෂයන් තියෙනවා. උපන් මාසය අනුව පළඳින මැණික් විශේෂයන් විදියට ජනවාරි මාසයේ උපත් අයෙකුට රබහ මැණික් විශේෂයනුත්, පෙබරවාරි මාසය සඳහා අමතේස්ත කියන මැණික් විශේෂයත්, මාර්තු මාසය සඳහා පච්ච පඩියම් කියන මැණික් විශේෂයත්, අප්‍රේල් මාසය සඳහා සුදු නිල සහ මැයි මාසය සඳහා තෝරමල්ලි කියන මැණික් විශේෂයත්, ජුනි මාසය සඳහා වෛරෝඩි කියන මැණික් විශේෂයත්, ජූලි මාසය සඳහා රතු කැට කියන මැණික් විශේෂයත්, අගෝස්තු මාසය සඳහා ආරනූල් කියන මැණික් විශේෂයත්, සැප්තැම්බර් මාසය සඳහා නිල් මැණික්, එවැගේම ඔක්තෝබර් පූණක්කම්, නොවැම්බර් පඩියම් සහ දෙසැම්බර් මාසය සඳහා, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ උප්පත්ති ලැබුව අය සඳහා ජාගුන් වර්ගයට අයත් මැණිකුත් පළඳින්න කියලා තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව කියවෙන්නේ. ඒ වගේම මේ ආකාරයට ඒ ඒ මාසයට අදාළ මැණික් පළඳීමෙන් සෞභාග්‍ය උදා වෙනවා කියලා තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි යහළුවනේ සියලු දෙනා අතර ප්‍රසිද්ධ නවරත්න මැණික් මොනවද? මොනවාද මේ නවරත්න මැණික් කියලා කියන්නේ? මොනවද නවරත්න මැණික් වලට අයිති වෙන්නේ? නවරත්න මැණික් විදියට සුදු නිල, පුෂ්පරාගය, කොළවන් තෝරමල්ලි, එහෙම නැත්නම් පච්ච කියන මැණික් විශේෂය, රතු කැට, පත්මරාග, කනක, වෛරෝඩි, ගෝමේද, නිල් කැට, මුතු, අන්නේ කියන මැණික් විශේෂයන් තමයි නවරත්න මුද්දකට, එහෙම නැත්නම් නවරත්න මැණික් විදියට සලකන්නේ. ඉතින් ස්වාභාවිකව පොළොවෙන්ගත් මැණික් වලින් නවරත්න මුදුවක් හදලා එය පැළඳීමෙන් ග්‍රහාපල දුරු වෙලා සිත සාන්තිය උදා වන බවයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ දෙයක් කියන්නට අවශ්‍යයි, කුමන අපලයකට හෝ මැණික් පළඳිනව නම් අපි ස්වාභාවිකවම සැකසුණු මැණික් වලින් සමන්විත මුදුවක් පළඳීම තමයි යෝග්‍ය වන්නේ. මොකද වෙළඳපොළ තුල ස්වාභාවික මැණික් ලෙසටම නිපද වූ ව්‍යාජ මැණික් යොදා අත් පළඳනා, ඒ වගේම මුදු, පෙන්ඩන්ට් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ කෘතිමව ව්‍යාජ ලෙස කෘතිම මැණික් පළඳීමෙන් මේ අපල දුරු වෙන්නේ නැහැ කියලා තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව සඳහන් වෙන්නේ. ඒ නිසා ඔයාලා අපල සඳහා මැණික් මිලදී ගැනීමට උනන්දුවක් දක්වනවා නම් ඒ මැණික් චෙක් කරලා අදාළ සහතික සමගින් මිලදී ගැනීමට හැම විටම උනන්දු වන්න. එනම් යාළුවනේ subscribe කරන්න සෙලොන් ලයිෆ්
YouTube channel එක ඔයාලට වටින තවත් තොරතුරු දෙනෙන්න මා සූදානම්. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයාලට මම දාන videos ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. සියලු දෙනාටම ජය වේවා.